बाहर गया ना ओ बाहर संबंधी उप कर्मांतिक अनिवार्य जनता आदरण के अब जनता आदर उपकरण आहार निष्पादने आदर चुटा इकत कर लिया उपगे व्यापार सार्थक प्रधान साधक සමහර විට අද මේ වීඩියෝ නරඹන ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දාම කෑම ගැන හිතන්නවත් කාලයක් ඔබට නැති වෙන්න පුළුවන්. හැබැයි අද මේ කියන්න යන දෙයත් එක්ක ඔබට ඔබේ ජීවිතය ගැන අවිනිශ්චිත හැඟීමක් ඇති වෙවි. බොහෝමයක් පිළිකාවලට ඔබ ගන්නා ශනික කෑම හේතු වෙනවා කිව්වොත් ඔබේ පිළිගන්නවද? අද හීනවක් අපි ඔබත් එක්ක කතා කරන්නේ මේ ගැනයි. පසුගිය දිනක හීන අපි රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ආහාර තාක්ෂණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය නිලන්ත ලියනගේ මහතා සමග කතා බහක් සිදු කරා. ඒ අවස්ථාවේදී එතුමාද ආහාර නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලීමක් කළා. මේ ආසන්න සිදුවීමක් පසුගිය දිනක මාධ්‍ය හරහා දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ විසින් ඔහු සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක අනුග්‍රහය දැක්වූ කොකාකෝලා සමාගමේ බෝතල් දෙකක් කැමරා කාචයේ නිවතට දැමීමේ සිදුවීමක් සමගයි. මෙහිදී ඔහු ප්‍රකාශ කරනවා මෙය පානය කරනවට වඩා ජලය පානය කිරීම වඩා සුදුසු බව. අවුරුදු ගණනාවක් මුළුල්ලේම ලෝකයේ සිටින ජනප්‍රිය පුද්ගලයන් සමහර ආහාර වෙළඳැන්වීම් වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන්නේ මේවායින් සිදුවන හානිය පිළිබඳව සිතා බලා. අපේ රටෙත් හිටපු ජනාධිපතිවරයෙකුුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්තරා අවස්ථාවකදී මයිලෝ සන්නාමයේ ඇති අහිතකර බව පිළිබඳව සමාජය දැනුවත් කරනවා. බොහෝ වෙලාවට ශනික ආහාරවල ඇති රසායන ද්‍රව්‍ය මේ විදිහට පිළිකාකාරක තත්ත්ව නිර්මාණය කරනවා කියන එකයි වෛද්‍යවරුන්ගේ මතය. කාලයක් තිස්සේ මෙවැනි ආහාර අපේ ශරීරයට ඇතුල් වෙති. අපේ ශරීරයේ සෛල සහ ජාන පිහිටීම විකෘති වෙලා පිළිකාව කියන බොහොම භයානක රෝග තත්ත්වයක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට ශනික ආහාරවල මේ තත්ත්ව බහුලවම තියෙනවා. මීට් බෝල්ස්, සොසේජස්, පැණි බීම වර්ග, ඇපල්, දොඩම්, මිදි, සැමන් වර්ග, හයිඩ්‍රජනීකృత තෙල් වර්ග මෙන්න මේ දේවල් ආහාරයට ගැනීම අතිශයම භයානක තත්ත්වයක්. මේවායේ රසායනික පසුබිම අපිට පැහැදිලි කරන්න පුළුවන් වුණත් දැනට අපි කතා කරන්නේ මේ වගේ ආහාර ඔයාලත් ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්නවා. අකාලේ ලෙඩ රෝග හැදී ඒ හින්දම සන්නාමයන්ට මුවා වී විෂ රසායනික ආහාර වර්ග අලෙවි කරනවා. අපේ ජේෂ්ඨ මහ කතිකාචාර්යතුමා කිව්වා වගේ ඔබේ ආහාරයට ආදරය මුසු කරන්න. මොකද ඔබේ ආහාර ආහාරයට ගන්නෙත් ඔබේ මාතෘණිය නිසා. ඔවුන් රැක ගැනීම ඔබගේම වගකීමයි. අධික සීනි එකතු කළොත්, අධික මේදය එකතු කළොත්, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි අහිතකර රෝගාබාධයන් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් බලා වර්ග හොඳ කාබනික පොහොර පාවිච්චි කරලා හදපු එළවලු පළතුරු ඔබේ ආහාර වේලට එකතු කරගන්න. නීරෝග මත්ය දීර්ඝ කාලයක් සුවසේ ජීවත් වෙන්න. අදම ඔබත් හිතට ගන්න විෂ ආහාර වෙනුවට පෝෂණය මුසු වෙච්ච ආහාර ඔබේ ආහාර වේලට ගන්න. මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. තවත් මේ වගේම වටිනා වීඩියෝ හමු වෙනතුරු ඔබට සුබ දවසක්.